බැට් කරන්නත් පුළුවන්ම නේද? නෑ නෑ බැට් කරන්න නම් බෑ. 135 matches ගා 1000 runs ගන්න පුළුවන් 10යි ඉඳ ගන්න ඕනේ. දැන් තමයි ඔය 2020 ආපු ඉඳන් තමයි මිනිස්සු ඔක්කොම බැටින්, බෝලින් ඔක්කොම ඒ කාලේ එක්සෙප්ට් කරන්නේ කෝච් කෙනෙක් හොඳ බෝලගෙන ඉන්නම් විකට් ගන්න ඕනේ. ඒකල හොඳට ෆීල් කරන්න ඕනේ. ගියාම කවුරු හරි 100ක් ගන්න දිනවා නම් මං ඩිෆෙන්ස් කරාගෙන කොමාරි යාට 100 ගහන්න දෙනවා. සොයි භක්ත වගේ බෝලගෙනෙක් නම් ෆේස් කරනවා හරි අමාරු. ඒ කියන්නේ මට අර්ජුන අයියා කියන්නේ ගියාම ඇඟේ වද්ද ගන්න එපා. කොමාරි බේරිලා අවුට් වෙලා හරි එන්න කියලා. බැට් කරන්නත් පුළුවන් හැබැයි නේද? නෑ නෑ බැට් කරන්න නම් බෑ. එතකොට බැට් කිරීම අතහැරියයි. ඇයි? බැට් කිරීම අතහැරියයි. මොකද කතාවක් තියෙනවා. මුල්ලියට හොඳ පන්දු පහරක් වැදිච්ච නිසා පන්දු යවන්න නැගින්. එහෙම නිසා ඉතින් පස්සේ බැට් කරන එක බැට් කරන එක අතහැරිය කියලා. ඒ කියන්නේ මේ කවුරු හරි බෝල් කරද්දී බෝල පාරක් වැදිච්ච නිසා. එහෙම කතාවක් මේ ඉතිහාසයේ තියෙන කතාවක්. බැට් කිරීම අතහැරියයි. හැබැයි මම හිතන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් නම් 1000ක් විතර ගහලා තිනවා. එහෙම මේ නේද? 1000 රන්ස් විතර ගහලා තිනවා හැබැයි. නෑ 135 matches ගා 1000 රන්ස් ගන්න පුළුවන් 10යි ඉඳ ගන්න ඕනේ. නෑ බැට් කරන්න කියන්නේ බැට් කරන්න ටැලන්ට් එකක් තිබ්බ. ඇත්තටම පොඩි කාලේ මම හොඳට බැට් කළා. අව බෝලින් වලට කන්සන්ට්‍රේට් කරේ ඉඳලා ඒ කාලේ දැන් තමයි ඔය 2020 ආපු ඉඳලා තමයි මිනිස්සු ඔක්කොම බැටින්, බෝලින් ඔක්කොම ඒ කාලේ එක්සෙප්ට් කරන්නේ කෝච් කෙනෙක් හොඳ බෝලගෙන ඉන්නම් විකට් ගන්න ඕනේ. ඒකල හොඳට ෆීල් කරන්න ඕනේ. බැට්ස්මන් කෙනෙක් නම් හොඳට බැට් කරන්න ඕනේ. එයා ෆීල් කරන්න ඕනේ. ඒ කාලේ හෝල් රවුන්ඩර්ස්ලා ගැන වැඩිය බැලුවේ නැහැ. දැන් T20 තියෙන ඉඳලා ඇම්බෙලේම කෝචස්ලා බලන්නේ හෝල් රවුන්ඩර්ස්ලා ගැන. මම කියන්නේ ඒක ඉස්කෝලේ කාලේදී හතරින්න ඕනේ කියලා මගේ මතේ. මොකෝ බෝලගෙනෙක් ටැලන්ටඩ් බෝලගෙනෙක් හොයන්න නම් එයා බෝලිං වල උඟක් කන්සන්ට්‍රේට් කරන්න ඕනේ. දෙකම කන්සන්ට් කරන් වෙලාව මදි කන්සන්ට්‍රේට් කරන්න. ඉතින් සමහරක් කායට විතරයි මේ හැකියාව තියෙන්නේ. මේ හැකියාව තියෙන දෙකම කරන්න පුළුවන්. බට් ගොඩක් දුරට මට ඒ කාලේ හැකියාව තිබ්බේ ආසාව තිබ්බේ බෝලිං වල. බැටින් වල හැකියාවක් තිබ්බත් ඒකට කන්සන්ට්‍රේට් කරේ නැහැ. දැන් ටෙස්ට් මැච් එකක් එහෙම ගත්තම ගියාම කවුරු හරි 100ක් ගහන්න දිනවා නම් මං ඩිෆෙන්ස් කරාගෙන කොමාරි යාට 100 ගහන්න දෙනවා. නැත්තම් මං අනිත් වෙලාවේ බලන්නේ කොයි වෙලෙත් කොමාරි රන්ස් ටිකක් ගහලා පොඩක් ඉක්මනටම මම ඉන්න එකෙන් තේරුමක් නැහැ. බෝල් කරන එක ඊට වැඩිය හොඳයි කියලා ගහන්න බලනවා රන්ස්. ෂොයිබ් අක්ත මේ ඊපෙරදත් මං දැක්ක විස්තර વિચારීද කිව්වා. ඔහු බෝලේ අතට ගත්තම ඔහු පන්දුව ගත්තන් පස්සේ මුරලි විකට් එකට ආපුවම මුරලි බෝලර් සෙන්ඩ් එකට ඇවිල්ලා කියනවනේ අනේ කරුණාකරලා මට හිමින් දාන්න මේ මම බොහොම දුප්පත් පිතිකරුවෙක් මට බැටින් මම මේ අගපෙළ පිතිකරුවෙක්නේ එහෙම කියලා මුරලි බැටින් එන්ඩ් එකට ගියාම අර හිමින් දාන බෝලවලට 6-4 පාරවල් ගහනවලු නෑ අතරම සොයි භක්ත වගේ බෝලකෙක් නම් ෆේස් කරනවා නම් හරි අමාරුයි ඒ කියන්නේ දැන් තමයි බෝලිං මැෂින්ස් අරව ඔක්කොම තියෙන්නේ 140-150 දාද්දී පුරුදු වෙන්න පුළුවන් ප්‍රැක්ටිස් වල. ඒ කාලේ එහෙම බෝලිං මැෂින් එහෙම තිබ්බේ නැහැ. ඉතින් සොයිබ් අක්ත දැන් දාන බෝලර්ස්ලට වැඩිය ක්වික් 150-155 අනිත් එකගේ ඇක්ෂන් එක ඔක්වර්ඩ් බිකෝස් බලන්නත් අමාරුයි. ඉතින් කොයි වෙලේත් මට අර්ජුන අයියා කියන්නේ ගියාම ඇඟේ වද්ද ගන්න එපා. කොමාරි බේරිලා අවුට් වෙලා හරි එන්න කියලා. මොකෝ ඒ වෙලාවේ කියන්නේ බෝල් කරන එක මට ඒක එතකොට මං කොයි වෙලෙත් බෝලෙට අයින් වෙලා තමයි ගහන්නේ විකට් එක පෙන්වලා තමයි ගහන්නේ.